මේක දැන් මේ ප්‍රශ්නේ අධ්‍යාපනයේට දලදේශීය නිෂ්පාදනයෙන් 100%ක් වෙන් කරන්න කියන සටන් පාඩේ තමයි කාලයක් තිස්සේ ආවේ. නමුත් 106 කෙසේ වෙතත් පසුගිය ආසන්න අවුරුද්දේ 101.2ක් තමයි වෙන් කරලා තිබුණේ. නමුත් ඒක අවම වශයෙන් 2.5ක් දක්වාවත් වෙන් කරන්න සලකා බලනවා කියන එක පහුගිය අමාත්‍යවරයා පහුගිය අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡා වටවලදී අපිට සඳහන් කරා. නමුත් මේ පාර අපි දකිනවා අධ්‍යාපන වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන තවදුරටත් කප්පාදු ක්‍රමෙන් පවතිනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දැනුවත් කිරීම කරා. දැන් රජයේ පොරොන්දුනා විපක්ෂයේ ඉන්න කාලේ බලයට පත් වෙන කලින් අපි බලයට ආවයින් පස්සේ ගරු ජනාධිපතිතුමාගේ දැක්ම හරහා රටේ තියෙන අධ්‍යාපන විද්‍යාපීඨ උපාධි ලබා දෙන විශ්වවිද්‍යාල මට්ටමට පත් කරනවායි කියලා. එතකොට අපි අයවැය ඇතුළේ එහෙම එකක් දැක්කේ නැහැ. අවුරුදු 23ක තියෙන ගුරු වැටුප් විෂමතාවය මේ වැටුප් වැඩි කර ගැනීමක් නෙමෙයි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ විෂමතාවය ඉවත් කරනවා කියලා බලධාරීන් පොරොන්දුනා ඒකත් අයවැයේ අපි දැක්කේ නැහැ. නමුත් මේවා නිවැරදි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ වගේ වෙලාවක අපි මේ වැටුප් වැඩි කිරීම මේ අවුරුදු දෙන්න කියන එක අපි සඳහන් කරන්නේ නැහැ. ඒක සදාචාරාත්මක නැහැ. නමුත් ආණ්ඩුවට පුළුවන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න. මේ වැටුප් විෂමතාවයේ තියෙනවා අපි ඒක අඩු ගන්න ඊළඟ අවුරුද්දේ හරි වෙනස් කරනවා කියලා. නම් ඒ වගේම මේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් තීරණ ගනිද්දී ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඒ කටයුත්තේ නිරත වෙලා ඉන්න අයත් එක්කයි කතා කරන්න ඕනේ. දැන් බස් රථ ධාවනයේදී තියෙන ගැටලු සම්බන්ධයෙන් දන්නේ කොන්දොස්තර මාතුරු සහ රියදුරු මාතුරු. ඒක බස් හිමියකින් අහලා වැඩක් නැහැ. ඒතර ආණ්ඩුව අධ්‍යාපනයේ සමහර තීරණ තීන්දුව ගන්නෙ අන්න ඒ වගේ ප්‍රවේශයකින්. ඒ නිසා මේකේ තියෙන ගැටලු සහ මේක ක්‍රියාත්මක කරන්න ඕනේ විදිය දන්නේ පාසලේ ඉන්න ගුරුවරු. ඒ ගුරුවරුන්ගේ නියෝජනයකින් මේකේ තියෙදි ඇති වෙන ගැටලු ගැන බලධාරීන් උනන්දුවක් දක්වන්න ඕනේ. ඒ වගේම අපි මේ වෙනකොට අපේ රජේ ගුරුන්ගේ සංගමේ ලේකම්තුමාගේ නායකත්වයෙන් ආසියාවේ රටවල් 12ක ගුරු සංගම් එකතු කරලා ආසියානු ගුරු සහයෝගිතා සංගමය කියලා සංගමයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ හරහා අපි රටේ වගේම ආසියානු කලාපය තුළ අධ්‍යාපනය කොතෙන්ටද ගමන් කරන්න ඕනේ කියන එක ගැන මේ විදිහ සාකච්ඡා පවත්වමින් යනවා. ඒ වගේම අපි කනගාටු වෙනවා මේ වෙලාවේ රජයක් වශයෙන් රජය ජනතාවට බලයට එන්න කලින් දීපු පොරොන්දු ඉටු නොකරනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතා පරමාධිපත්‍යය තුල ජනතාව ඉදිරියේදී තීරණයක් ගනි. ඒ වගේම මේ අවුරුදු 23ක ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව සහ අධ්‍යාපන පද්ධතියේ කඩා වැටීම සම්බන්ධයෙන් දේශපාලනීකරණය වෙමින් ගුරුවරු දේශපාලනීකරණය කරන්න උත්සාහ කරපු සංගම් තියෙනවා නම් දේශපාලනය වෙනුවෙන් කඩේ කියපු සංගම් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගුරුවරු ඉදිරියේදී පිළිතුරක් දෙයි. කොහොම වුණත් මේ රටේ පවන්නා තත්ත්වය ඉක්මනින් යහපත් අතට හැරෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම රටේ සමාජ බලවේග සියල්ල එකතු කරගෙන මේ අධ්‍යාපන පද්ධතියේ ගැටලු වැටුප් විෂමතාවය අධ්‍යාපන සංවර්ධනය කියන කරුණු සම්බන්ධයෙන් අපි සංගමයක් වශයෙන් නායකත්වය දෙන සූදානම් කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.